සුඳුරු අතීතය නිමල පැතුමවී මගේ හද තුල ඔබ ඉන්න ඇති. අම්බරුවෝ දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි, පහන ළඟයි ආලෝකේ දුරයි. සිතගත් හැම දර්ශනයම ලෝකේ ඇයි ඇතින් ඔබ මැව්වේ. ඒකද යුක්ති ධර්මේ මහා, ඒකද යුක්ති ධර්මේ මහා. පහන ළඟයියා සේරම එහි නොත බාබිම හෙළුවේ. ඔබ දුන් සේරම යලි ඔබ අරගෙන ලෝකෙට ඇයි දුක දුන්නේ. ඔබ දුන් දේ යලි ඔබ ගත්තේ. ඔබ දුන් දේ යලි ඔබ සංජය දැක්කාම මට මතක් වෙන්නේ අර කෝඩි චිත්‍රපටයේ ධනුෂ්. ධනුෂ් කාසයි නේ? අත දෙන්න ඔබට. අම්පාරේ කොළඹින් ගොඩක් දුර. අද දාවි ඊයේ දාවි? අද උදේ පාන්දර ආවේ. කීර දාවි? පාන්දර 3. අම්පාරේ ඉඳලා පාන්දර 3ට ඇවිල්ලා මේ ස්ටේජ් එකද ගීතයක් ගයන එකම ජයග්‍රහණය. මේක ලොකු ජයග්‍රහණයක්. මම දන්නවා හේෂාන් කියන්නේ බොහොම සංවේදී මනුස්සකගේ සංවේදීකම මම අරේදී දැක්කා. මම කැමතියි යොමු වෙන්න රොමේෂ් සුගතපාල මහත්මයා. මට කියන්න බෑ මේ ගායනේ හොඳ ගායනයක් කියලා. නමුත් ඔයා මේ තරඟයට ඇවිල්ලා ගත්ත උත්සාහයට මම ගොඩක් කැමතියි. ඔෆිසර් ඔයාට මම සුබ පතනවා, සහ ඔයාගේ ඔය ඇඳුම. නෙළු අධිකාරි මහත්මිය සුබ පතනවා. ඒ කියන්නේ දුර ගමනක් ඇවිල්ලා තියෙනවා, ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. කොහොම වුණත් මම
සංජයට බොහොම හදවතින් සුබ පතනවා. හේෂාන් ගමගේ මාත්මය. සංජය, ඇයි මේ ගීතේ තෝරගත්තේ? කෙටියෙන්. සින්දුවට ආසන්න. සින්දුවටද සින්දුවේ තේරුමට? වැඩිපුරම තේරුමට. සංජයට තියෙන්නේ ගොඩ් ගිෆ්ට් එකක්. දෙවියන්ගෙන් ලැබපු දෙයක්. ඒකට දෙවියන් සම්බන්ධව ගීතයක්ම තමයි සංජය තෝරන් තියෙන්නේ. පහන ළඟයි ආලෝකය දුර. අපිත් මේ ආලෝකයක් හොයාගෙන යන්නේ සංජය. ඉතින් මම ආදරෙන් ඔබට සුබ පතනවා. ජය වේවා. සුබ පතනවා සංජය. අවසන් 48 දින අතරට යන්න ශක්තිය ලැබෙන්න කියලා. ජය වේවා.